เต๋อันไหนแดมพูดตาละลายพาริพเวตีนานี่เนี่ยแอมมุกเด็กแค่รันนั่นเองเมื่อเมื่อเจนิมพัตังเอร์กินเนี่ยเมื่อมาพาตรีดามกันนะเมื่อแอตเต้แอตเต้ลักษณะที่เมื่อมาตีละลายวันนนท์คุณวันเนี่ยจะชูบุตรีแบบดักตีเองแอบไปพาริสเมื่อเด็กแค่รันนนท์เนี่ยเอ็กซ์แค่ลังก์กันนั่นเองชุดๆชุดๆชุดๆชุดๆเมื่อวัดเต้เมื่อแครตันเนี่ยวัดเต้ที่วิตรายพี่อะไรวะเอกยันเนี่ยเมนเนี่ยเมซีมาว่าวัดเตต้าเลวันนนเมนเนี่ยเมตันเองนั่นแหละโอ้โหมาละเมตันเองปัตตังกันนะคิววันนี้ดันทีชั้นเมเฮมาพาเตตเอวิดิลล่าเมเฮมาอุดตะกี้ฮิลล่าเมนเนี่ยเมติกี้บริกาอาบาลันปัตตังกันเคราะห์นั่นเองเฮ้ยที่เวลายันเนี่ยดารวังว่าเป็นนั่นเนี่ยมาดามเมล่าวิดีโอออนกันละดารวังเกะที่ชั่วบาลังอินเนี่ยพุทธาละแวดเกิดนั่นดิฮะโคมันเดย์ค่ะละวันเนี่ยคืออะไรที่ชั่วบาลเนี่ยวะเนี่ยสั้นอามเมล่าเป็นนั่นเนี่ยดารวังแวดเกิดนั่นเอวัติกะมาดะชุดดับบาลังแต่เมื่อกี้ถ้าแม่อุดาวกระนั้นเนี่ยพุทธาทำไมกระนั้นนี่เอกแต่เพื่อนแต่มาหาเรื่องละพุทธเถียนน้องเนี่ยพาริพเวทเดี๋ยวเพื่อนแต่หาเรื่องละเถียนเนี่ยแบงตะกุนตะแค่ตายเนี่ยเนี่ยเด็กเอ็นิสาลาสเนี่ยถ้าละวันเนี่ยบาลันลังกัตต์ลังกัตต์เคเรล่าเลวันนัทโอลินีนเดเอ็ดตุนุตเคตตาอินเนนิสาฮอนเดตอะไรอาม่าอันดัลลัตีเนียร์ดีเกย์ปาริพเวตโพลิมาตาเลวันเกเนียันนัตีเอ็นกำกอดากันนะเทพปุตเตอีรับดีกันแต่วิตรักกากันถ้ามาเลสิวยาตานี่มาเคร้านนี่เมกตานี่มาแบดเกอร์นี่ก็มาคนนั้นแดงอะไรคีอะไรดูนะสินดูเหรอมาอัมมาเต็กคีอันน่ะปุรัวอดีกันก็จะพอยังไม่ก็จะพูดถ้าพาดังไว้นะว่าแกไปเด็กกระดิ่งเหมากระนั้นพูดด้วยเนี่ยจะพูดถ้าพูดถ้าถ้าพาดันนู้ตเนาะว่าไปเด็กคำเมลินะตัวกระนั้นพูดว่าจูดีแองกิลีวัลิมพาริพเวตาลเลล่าอีระดีเกลัสเซนตาลวันเนี่ยเมื่อวานก็ไปเด็กพุทธะท่าฮารีเลสีมันก็จะชูตีแองกิลีวันเลยท่าเมื่อวานก็ปอดีปอดีเดี๋ยววันคนเดียร์ท่านละกันเนี่ยพูดว่าอันนี้สาพุทธะฮับเป็นเอกว่าเกี่ยบาลานะลาสันนี่ท่าเมื่อก็เขรันเนี่ย
දිගට කැරට් අලේ වටේට පරිප්පු ඇට වලින් අපි අලංකාර කරමු. හරි ශෝක් වැඩක් නේද යාළුවෝ හැමෝම කරනවා ලස්සනට. සුභාෂණ මට පැහැදිලිව පේනවා පුතාගේ. අනිත් අයත් කො බලන්න යාළුවන් පෙන්නන්න. තිනුල හොඳයි. චතුකගේත් පැහැදිලිව පේනවා. රණුදී අකරණ පුතේ ටීචර්ට පේනවා පැහැදිලිව හොඳයි. අනිත් යාළුවෝ අපි බලමු. මතීෂ හොඳට වැඩ කරනවා නේද යාළුවෝ හැමෝම. කෙනුලි යාළුවත් වැඩ, සනුල්ලියත් වැඩ, ටෙහාන් වැඩ, සස්මිත යාළුවා වැඩ, රශ්මිනිත් වැඩ. ඕෂධ පුතේ පොඩි වැරැද්දක් වෙලා නේද පුතාට? මෙන්න මේ විදිහටයි අලවන්න කිව්වේ. මයි පුතා මැද අලවලද? මේ ඉර වටේට අලවන්න ඕනේ. මේ පේනව නේද ටීචර් පෙන්නනවා. මෙන්න මේ විදිහට ඇලවෙන්න ඕනේ පුතේ. මෙහෙම දිගට මේ මැද කොටස නෙවෙයි මේ වටේ ඇලවෙන්න ඕනේ. එහෙම අලවමු. බලන්න අනිත්‍යාලු ලස්සනට අලවන්න බලන්න. මැද කොටස අලවන්න එපා ඖෂධ පුතා. අපි වෙන A4 එකක් පුතාට ඇඳලා දෙන්න ඉක්මනට. වෙන A4 එකක් ඇඳලා දෙන්න. කැරට් අලේ වටේට අලවන්නේ පරිප්පු ඇට. මැද කොටසේ අලවන්නේ තුම වටේට අලවන්න. ලං කරලම අලවන්න පුතේ. ඈතින් ඈත අලවන්න එපා. එතකොට කැතට පේනවනේ අපි ලස්සනට දෙයක් කරන්නේ පෑ නේද? චූටි යාළුව කැමති ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න, ලස්සනට පාට කරන්න. ඉතින් ඒ නිසා මේ නිර්මාණත් අපි ලස්සනට කරමු.
පුතාලට පුළුවන් මේ විදිහට ලස්සනට පරිප්පු වැටවලින් ඉලක්කම් ඇඳලා හිටන් අලවන්න නේද? ඈ ඉලක්කම වටේට ඉංග්‍රීසි ලෙටර්ස් ලියලා ඉංග්‍රීසි ලෙටර්ස් වටේට අලවන්න පුළුවන්. ලස්සනයි. ඒ වගේ දේවල් කරද්දි මතකත් තියෙනවා. පුතාගේ අතත් හොඳට ඒ දේවල් වලට ක්‍රියාත්මක වෙනවා නේද? හසුරු කුසලතාවයන් පුතාගේ ඇඟිලි තුඩු හොඳට වැඩ කරන්න ඕනේ පුතේ. ලොකු ලොකු දේවල් කරන්න ඉස්සෙල්ලා. ඉතින් මේ වගේ චූටි දේවල් චූටි අතින් හොඳට කරන්න පුළුවන් නිර්මාණ. එනිසා මේ වගේ දේවල් කරන්න කම්මැලි වෙන්න එහෙම හොඳ නෑ අපි නේද? අපිට හොඳට අත කුරු කරගන්න පුළුවන් අභ්‍යාස තමයි මේ දේවල්. දැන් පුතාලා හැමෝම මේ විදිහට අලවලා ඉවරයි නේද? මෙන්න මෙහෙම එන්න ඕනේ ඇත්ති. දැන් පුතාලට පේනවා නේද තැනින් තැන මෙන්න මෙහෙම ඉරි ඇඳලා තියෙනවා. මේ මෙතන චූටි චූටි තැන්වල තියෙනවා පේනවද? මේ කැරට්ටනේ මේ තියෙන ඉරි. ආන්ගේ ඉරිවලත් පරිප්පු ඇට කීපයක් අලවන්න පුතේ. ලස්සනට මේ ටික වටේට ඉවර කරපු යාළුවෝ මේ මැද කොටසේ මේ ඇඳලා තියෙන ඉරි. ආන්ගේ ඉරිවලත් පරිප්පු ඇට ටිකක් අලවන්න බලන්න. දැන් නම් ඉවර වීගෙන එන්න ඕනේ යාළුවෝ හැමෝගෙම. ඉවරයිද? මෙන්න මේ විදිහට පුතේ අලවන්නේ මැද කොටසේ අර අපි ඉරි ඇඳලා තියෙන ටික. ඉමීට අලවන්න.
හැමෝම තමන්ගේ වීඩියෝ පෙන්වන්න පුතේ ටීචර් බලාගෙන ඉන්නේ අඩුපාඩු තියෙනවා නම් කියන්න පුළුවන් ටීචර්ට. හොඳයි ඉවර කරලත් ඉන්නවා යාළුවෝ නේද? හරි. හඳයි පුතේ මට පේනවා ඔයාලා දැන් ඉවර කරලා ඉන්නව කොටසක් ලස්සනට අලවලා තියෙනවා. කැරට් අලෙත් ලස්සනට ඇඳලා තියෙනවා. ටීචර්ට වඩා හරි ලස්සනට අම්මලා ඇඳලා දීලා තියෙනවා. ගොඩක් හොඳයි. අපි චුට්ටක් ඉමු තව කීප දෙනෙක් ඉන්නවා ඉවර කරන්න. හොඳයි. දැන් කොළ පාට තියෙනව නේද ඔයාලාට? ඒ කොළ පාට ඒ ෆෝෂීට් මේ බාගි ගන්නකො අපි ඒකෙන් දැන් මේ නැටි ටික දාමු. පුතාලට කපලා දෙමු. මෙන්න මෙතන තියෙනවලේ මේ විදිහට පටි. දැන් මේ නැටි තියෙන්නේ මේ ක්ලාස් ගහේ මේ මේ විදිහට නිතරම වෙලා තියෙන කැරට් අලේ. ඒ ටික බබාට කපලා දෙන්න. අම්මලාට පුළුවන් ඒ ප්‍රමාණයට ඇඳලා දීපු ප්‍රමාණයට බලලා මෙන්න මේ වාගේ විදිහට කපලා දෙන්න අලවන්න. ඔයාලා මෙතනින් මෙහෙම අලවන්න දෙන්න යාට. කැරට් ගෙනහම බලන්න පුතේ ඔය විදිහට තමයි කැරට් තියෙන්නේ නේද? ඈ අල කප මේ කැරට් අලේ උඩ ටික කපලා දාලානේ තියෙන්නේ කොළ ටික. නැට්ට ඉතුරු වෙන්න තමයි තියෙන්නේ. කැරට් කොළ පිටින් ගන්නත් තියෙනවා අපිට. වැඩිපුර තියෙන්නේ මේ විදිහට තමයි පුතාලගේ ගෙදර ගේනේවා. අම්ම ඇඳලා දුන්න මෙන්න මේ පටි උඩින් පුතාට අර කපලා දුන්න පටි අලව. ඉවරද යාළුවෝ?
ලස්සන කැරට් ඇලයක් චූටි අතින් නිර්මාණය වෙනව නේද? ලස්සනයි නේද? චුට්ට චුට්ට වැඩ ඉවර වෙනකොට තමයි අපි කරන දේ ලස්සන පේන්නේ නේද? ඉවරද? බොහොම හොඳයි, මට යාළුවෝ පෙන්නනවා ඉවර වෙලා. ඔව් මෙන්න මේ විදිහට හැමෝම පෙන්වන්න බලන්න. හැමෝගෙම පෙන්වන්න බලන්න පුතාලා. ඉවරයි. බොහොම ලස්සනයි. ලස්සනයි නේද? හැමෝගෙම මම මේ බලන ගමන් ඉන්නේ. හරි. හොඳයි පුතේ. එහෙනම් අපි අද ලස්සන අපි හෑන්ඩ්වර්ක් එකක් කරා නේද? පොයම් එක ලස්සනට පාඩම් කරගන්න. තව පුළුවන් මේ විදිහට පුතාලා හදුවා වගේ මේ විදිහට අපි කැරට් නාලේ ලස්සනට කරා වගේම එළවලු තියෙනනේ තව රාම්බුවල. රාම්බුවලත් පුළුවන් මේ විදිහට අලවන්න ලස්සනට. පුළුවන් නම් අම්මිලව්ව ලස්සනට ඇඳලා මේ පාඩමෙන් පස්සේ රාම්බුවලේකුත් ලස්සනට අලවන්න. හරි. එහෙනම් ටීචර්ට යන්න දෙනව නේද? ටීචර් අදට ගිහින් එන්නම්. අපි හෙට හම්බෙමු. හැමෝම නැගිටින්න බලන්න යාළුවෝ. බොහොම හොඳයි. ආයුබෝවන් පුතේ. බුදු සරණයි ඔයාලට. පරිස්සමෙන් ඉන්න. බයි.